රිෂාඩ් බදුෘදීන් නැමැතුමාගේ මං අහනවා. අරයි ඊබ්‍රහිම් යාගේ පුත්තු දෙන්න මරාගෙන මැරණ බටයෝ. ඊබ්‍රහිම් ඉෂාඩ් අපේ රිෂාඩ් ඇමැතුමාගේ නෝනගේ සහෝදරය වෙන්නේ කොහොමද කියලා අපිට කියන්න. සතොසට බඩු දැම්මේ කොහොමද කියලා කියන්න. දැන් ජනතා විමුක්ති පෙරමුණේ යටත් විජිත හේරත් මන්ත්‍රීතුමා කියනවා මේ එයා අපේ ජාතික ලැයිස්තුවට ගත්තා. දියා යා මෙහෙම කුළුබඩු වෙලෙන්දෙක් එයාට සම්මානක් දීලා තියෙනවා. මන්ත්‍රීතුමා කාලය අවසන් සම්මාන දීලා මම අවසන් කරනවා. මහින්ද රාජපක්ෂත් දීලා තියෙනවා. එහෙම සම්මාන දුන්නට මේ ඒ කවුරුවත් ජාතික ලැයිස්තුවට ගත්තේ නැහනේ. ජාතික ලැයිස්තුවට දාන්නේ යමක්කම විශ්වාසයක් තියෙන මිනිහෙක්නේ. නිකම් මේ කුළුබඩු ව්‍යාපාරිකෙක් කියලා එහෙම ජාතික ලැයිස්තුවට දාන්නේ නැහනේ. අනික එයා අහිංසක වෙන්නේ කොහොමද? දෙරණේ තිබෙන වීඩියෝ ක්ලිප් එක අරන් බලන්න. ඒ කතාව එයා කියනවා එළියට එනකොට ගෙදරින් අරගෙන පොලිසිය එනකොට මාව වීඩියෝ කරන්න එපා තව පිපිරෙයි කියලා කියනවා. අහිංසක තාත්තා. අහිංසක තාත්තා. එයාගේ ලේලි බෝම්බෙන් කුපුරව ගන්නවා දරු දෙන්නත් එක්ක. එහෙම මනසක් හැදෙන්න පුළුවන් ද අහිංසක තාත්තෙක් එක්ක යටතේ ඉන්නවා නම්? ලේලි. ලේලි පුපුරව ගන්නවා ගේ ඇතුලේ බෝම්බ දරු දෙන්නත් එක්කම. ඒ නිසා ඒ විසපෝපු ක්‍රියාන්විතය. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම ඕනකමින් ඉල්ලනවා කරුණා කළා මේ ඔය එක එක නම් වලින් තියෙන මේ අන්තවාදී සංවිධාන තහනම් කරන්න. ඒකට පක්ෂ ભેදයක් නැතුව ජාතිකත්ව ભેදයක් නැතුව අපි ඔක්කොම එකට හිටගන්න. ඒ විතරක් නෙවෙයි මේ මන්ත්‍රීතුමා මම අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ගාමිණී දිසානාගේ උතුම් පුත්‍ර රත්නය මට ඒ නිසා කරුණා කළ ඉඩ දෙන තුට්ටක්. ඒ නිසා ගරු මුලසනාඩ මන්ත්‍රීතුමනි මේක එක එක තැන්වල එක එක නීති එපා. යාපනයේ එක නීතියක් නැගෙනිර තව නීතියක් මේගොල්ලන්ට එක නීති අපි එක නීතියකට එන්න ඕන. අපි සමාජයක් හැටියට රැකෙන්නේ එහෙම වුණොත්. ඒ නිසා මේ අන්තවාදය හොයාගෙන යනකොට බාධා කරේ රිෂාඩ් බදුෘදීන්ලා අසාද් සාලිලා මුජිබර් රහ්මාන්ලා. ඒ අයගෙන් ප්‍රශ්න කරන්න ඕන. දිලුන් අමුණු ගමගෙන් ප්‍රශ්න කළා කොහෙද මහනුවර දිගන සිද්ධියදී. දිලුන් අමුණු ගමගෙන් ප්‍රශ්න කරා දිගන සිද්ධියදී. දිලුන් අමුණුගෙන් පැය 10ක් ප්‍රශ්න කරා. කොහො මේගොල්ලොන්ගෙන් ප්‍රශ්න කරනවද? මේගොල්ලොන්ගෙන් අඩු ගානේ කට උත්තරයක් ගන්නවද? ඒ නිසා ගරු අපි කියන්නේ මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාව ඒ අයට මේ මිනිමරු දේශපාලනේ ඕනේ නැහැ. මේ අන්තවාදී දේශපාලනේ ඕනේ නැහැ. ඔවුන් මත අවාසනාව පටවන මේ අන්තවාදී දේශපාලඥයෝ දෙතුන් දෙනෙකුට මේ රටේ ඉරණම පාවලා දෙන්න එපා. ඒ නිසා ඡන්ද කුට්ටි දිහා බලාගෙන තීරණ ගන්නව වෙනුවට ජාතියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් අපි කාගෙත් අනාගත අභිවෘද්ධිය ගැන හිතලා තීරණ ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේකේ වගකීම ගන්න ඕන. අගමැති ජනාධිපතිට බෝල ජනාධිපති තව ජනාධිපති කියනවා මම දන්නෙත් නෑ කියලා. මේ ආණ්ඩුවට දාන්න ඕන නම තමයි මම දන්නේ නෑ. අම්මපා මෙහෙම ආණ්ඩුවක්. ඒ නිසා තවත් මේ රටට වද දෙන්නේ නැතුව තවත් මේ රටේ අනාගතය පුච්චන්නේ නැතුව තවත් මේ රටේ භීතිය වපුරන්නේ නැතුව තවත් මේ රටේ ભેදය වපුරන්නේ නැතුව කරුණාකරලා තොලොංජි වෙන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා ගාමිණී දිසානායක මැතිතුමාගේ පුත්‍ර රත්නයට බොහොම ස්තුතියි කියලා මේ අවස්ථාවේදී කියනවා.